පහුගිය සති අපි අත්විඳ ප්‍රධානම සුවිශේෂී අත්දැකීම තමයි මෑතකාලීන ඉතිහාසයේ වෘත්ති අරගලයකට එහෙම නැත්නම් මේ රට වෙනුවෙන් ගෙනියන අරගලයකට ලැබිච්ච උපරිම සහයෝගය ලැබිච්ච ජනතාවගේ සහයෝගය ලැබිච්ච උද්ඝෝෂණ සතියක් එහෙම නැත්නම් විරෝධතා සතියක් තමයි පහුගිය සතිය තුල අපි දැක්කේ. කියන්නේ මහ ජනතාව ඇවිල්ලා අපි පත්පත්‍රිකා බෙදනකොට මහ ජනතාව අපි එකක් එක කොලයක් දෙනකොට තව 20ක් ඉල්ලනවා. වැඩපලේ ගිහිල්ලා බෙදන්න, තමන්ගේ වැඩබිමේ ගිහිල්ලා බෙදන්න, තමන්ගේ කාර්යාලයේ ගිහිල්ලා බෙදන්න කොල අරගෙන යනවා. රාජසේනරත් ඇමතිවරයා මේ රටේ අහිංසක රෝගී ජනතාවට කළා තියෙන හානිය මොකක්ද කියලා අද ජනතා අධිකරණයේ හමුවේ ඔප්පු වෙලා හමාරයි. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මේ කියන ක්‍රියාදාමය ඔස්සේ අපි ඉල්ලුවේ රාජසේනරත් ඇමතිවරයා වහම අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. ඇමතිවරයාගේ ප්‍රජායිතිය පවා දරන්න සුදුසු කෙනෙක් නෙමෙයි. ඒ නිසා ප්‍රජායිතිය අහෝසි කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියලා. එතකොට මේ මං කිව්වා විරෝධතා සතියේදී මහ ජනතාවගේ ප්‍රතිචාර ගැන තමුන්වහන්සේලා දැක්කා. ඒකේ උච්ච අවස්ථාවකට ගියා මීගමු රෝහලේදී. මීගමු රෝහලේ රාජසේනරත් ඇමතිවරයාට රෝහලේ උත්සවයට ඇවිල්ලා අවසානයේදී යන්න සිද්ධ වුණේ මිනිස්සුන්ගෙන් හැංගිලා පිටිපස්සේ දොරින්. අපි දැක්කා උත්සව සභාවට රාජසේනරත් එනකොට උත්සව සභාවේ ආගමික වතාවත් කරන්න ආපු මහා සංඝ රත්නේ නැගිටලා යනවා. ඒතර මේ හරහා එන පණිවිඩ තේරුම් ගන්න මේ මොහොතේ රාජසේනරත් අසමත් නම් තවදුරටත් කල්පනා කරන්නේ හැංගිලා ඉඳගෙන කාලය ගත කරන්න නම් මේකට උත්තර දෙන්නේ නැතුව ඒක තමයි රාජසේනරත් වැරදෙන තැන. අපි දැක්කා සාමාන්‍යයෙන් කතාබහට එළියට එන්නේ නැති ආදිවාසී නායක වන්නිලැත්තන් පවා එළියට ඇවිල්ලා කිව්වා රාජිත වගේ ඇමතිවරුන්ගේ මේ කටයුතු ගැන මහ ජනතාවට අප්පිරියයි කියලා එතුමාගේ වචනවල. ඒ නිසා අද වෙනකොට ආගමික නායකයන්ගේ ඒ වගේම ආදිවාසී නායකයන්ගේ ඒ වගේම ප්‍රජානායකයන්ගේ දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ සමස්ත පොදු මහ ජනතාවගේම පිළිකුලට භාජනය වෙලා තියෙනවා රාජසේනරත් ඇමතිවරයා. ඒතර අපි පැහැදිලිවම කිව්වා මේ වෙලා තියෙන විනාශය මේ විශේෂයෙන්ම ඖෂධ සම්බන්ධයෙන් විතරක් කරලා තියෙන විනාශය මහ බැංකු මංකොල්ලයට වඩා එහා ගිය විනාශයක් කියලා. මේ වෙනකොට අපි ගණනය කරලා තියෙනවා දැනට වෙලා තියෙන ගණනය කළ හැකි ගණුදුනු වලින් විතරක් රටට වෙලා තියෙන හානිය රුපියල් බිලියන 20කට එහා පැත්තේ කියලා. උතර මේක මහ බැංකු මංකොල්ලේ වගේ දෙගුණයක මංකොල්ලයක්. මහ බැංකු මංකොල්ලේ වගේ දෙගුණයකට එහා පැත්තේ මූල්‍ය වටිනාකමක් තියෙන දෙයක්. ඒ අපි කතා කරන්නේ මූල්‍ය වටිනාකම ගැන විතරයි. නමුත් මේ රටේ අහිංසක ගර්භණී අම්මලාට, දරුවන් බලාපොරොත්තුෙන් ඉන්න අම්මලාට, කිරි දෙන අම්මලාට, මේ රටේ අහිංසක දියවැඩි ආරෝගීන්ට, මේ රටේ පිළිකා රෝගීන්ට, මේ රටේ අපස්මාර රෝගීන්ට, මේ රටේ පැපොල රෝගීන්ට, මේ ආදී සියලු රෝගීන්ට, එයාගේ ජීවිතවලට රාජසේනරත් කළා තියෙන හානිය මුදල් වලින් තක්සේරු කරන්න බෑ. ඒ නිසා තමයි අපි නැවතත් කියන්නේ ඒ රෝගීන්ගේ සාපේන් රාජසේනරත් ගැලවීමක් නැහැ කියන්නේ.